විශාල සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයේ අසිරිය විඳින්න මුළු රටම එකට එකතු වෙන කාලය. අපි දන්නවා මුළු රටේම ඉන්න ලක්ෂ ගණන් දස ලක්ෂ ගණන් ජනතාව අප්‍රේල් මාසය තුළ තමන්ගේ නිවාඩුව අර්ථාන්විතව පවුලේ උදවියත් එක්ක බොහොම සතුටින් ගත කරන්න අප්‍රේල් මාසයේ මේ කාලවකවානුව භාවිත කරනවා. මේ පාසල් නිවාඩුවත් එක්ක පුංචි දරුවන් එකතු කරගෙන පවුල් පිටින් නුවරඑළියට ඇවිල්ලා විනෝද වෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙමින් පවතින්නේ. ජාතික රූපවාහිනිය නුවරඑළිය මහනගර සභාව සමග එක්ව මේ කටයුත්ත බොහොම මැනවින් සංවිධානය කරද්දී අපේ රටේ රාජ්‍ය ආයතන බොහොමයක් මේ කාර්යය සඳහා සිය දායකත්වය ලබා දෙමින් සිටින්නේ. සියලු සැලසුම් කටයුතු සංවිධාන කටයුතු සියල්ල ඉතා මැනවින් සිදු කරමින් තිබෙන අවස්ථාවක අපි ඒ පිළිබඳව ඔබට විටින් විට තොරතුරු සඳහන් කරනවා. ඔබ දන්නවා මේ සියලු යටිතල පහසුකම් ඔබ වෙනුවෙන් සූදානම් කරන විට මේ රාජ්‍ය ආයතන සියල්ල එක්ක ශ්‍රී ලංකා පොලිසිය ඉතාම විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන්ගේ කාර්යභාරය තමයි අපිට මෙහි ආරක්ෂාව සැපවීම සම්බන්ධයෙන් ඉතාම වැදගත් වෙන්නේ. අපි දන්නවා පැමිණෙන ඔබට අවශ්‍ය කරන බොහොමයක් පහසුකම් මේ නුවරඑළිය නගරයේදී අවශ්‍යතාවය පැන නගිනවා. නුවරඑළිය මහනගර සභාව තමයි මේ සඳහා පූර්ණම දායකත්වය ලබා දෙන්නේ. ඔවුන්ට තමන්ගේ දායකත්වය ශ්‍රී ලංකා පොලිසිය ලබා දෙන ආකාරය පිළිබඳව ඔබව අපි දැනුවත් කරන්නට සූදානම්. අපි ශ්‍රී ලංකා පොලිසිය නුවරඑළිය නගරයේ සහ මේ අවට ප්‍රදේශයන්හි ආරක්ෂාව මොන ආකාරයකින්ද සැලසුම් කර තිබෙන්නේ කියන කාරණාව පිළිබඳව තොරතුරු දැනගන්න සූදානම්. ඒ වෙනුවෙන් අපි සම්බන්ධ කරගන්නවා කොට්ටාෂු බහර පොලිස් අධිකාරී නුවරඑළිය මහින්ද දිසානායක මහත්මාව. 2018 සැළලිහිණි වසන්තය නුවරඑළියේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරය පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මේ වන විටත් නුවරඑළිය ගරු නගරාධිපතිතුමා, ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය ආයතන සියලු දෙනා සාකච්ඡා කොට තීන්දු තීරණවලට පැමිණ මෙම නුවරඑළිය සැළලිහිණි වසන්තය කොයි ආකාරයෙන් කුමන විදියට සිදු කරන්නේද යන්න අපි සාකච්ඡා කළ තීන්දු තීරණවලට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් විශාල කාර්යභාරයක් මෙම සැළලිහිණි වසන්තය වෙනුවෙන් ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන්නට සූදානමින් සිටිනවා. ගියවරත් මෙවැනි ආකාරයෙන්ම අපි සූදානම් වෙලා ආපු සංචාරකයන් ගේ ආරක්ෂාව තහවුරු කරලා අපි පරිස්සමින් ඇරියා. ඒ වගේම මෙවරත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙනිම රාජකාරියක් කරන්න. මේ සඳහා මේ වෙනකොට පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් මෙම ප්‍රදේශයට 2018යි 4යි 7 වෙනිදා පැමිණිලා ඔවුන් නමාතැන් පොළවල් සකස් කරලා ඔවුන්ගේ රාජකාරීන් කලාප 9කට බෙදලා මුළු නුවරඑළිය පුරාවටම ඒ ආරක්ෂක රාජකාරීන් රථවාහන රාජකාරීන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වලා ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමට රථවාහන පාලනය කිරීමට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට මුරපොළවල් 5ක් ඒ වගේම මාර්ග බාධක 4ක් සමග නවාතැන් පොළවල් 5ක් සමග අපේ නිලධාරීන් 1000 යොමු කරවලා තියෙනවා. නුවරඑළිය නගරයේ පමණක් නෙවෙයි කොත්මලේ, තලවකැලේ, ලිඳුලපතන, දිඹුල, පට්ටිපොළ, නානුවය මේ ප්‍රදේශයේ සංචාරකයන් විශාල ප්‍රමාණයක් ගැවසෙන බැවින් ඒ ප්‍රදේශවලටද විශාල නිලධාරීන් සංඛ්‍යාවක් යොදවලා එම එන සංචාරකයන් ආරක්ෂා කිරීම සඳහා කරුණු කාරණා යොදවලා තියෙනවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය නිවාරණය, අපරාධ නිවාරණය, එමෙන්ම රථවාහන පාලනය වගේ ළමා අපයෝජනයන් වගේ දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය මගින් කරගෙන යනවා. ඒ වගේම තමයි නුවරඑළිය ග්‍රෙගරි වැව, ඉහළ කොත්මලේ ජලාශය, ඒ වගේම රම්බොඩ ඇල්ල මේ වගේ පළාත් ප්‍රදේශවල ජීවිත ආරක්ෂක කණ්ඩායම යොදවලා ඒ ජීවිත ආරක්ෂක නිලධාරීන් ස්ථානගත කරලා ඔවුන් ආරක්ෂාව කිරීමට සූදානමින් සිටිනවා. ඒක නිසා ඔබගේ ඉල්ලීමක් කරනවා ඔබගේ වාහන සඳහා රතගාල් මේ වෙනකොට 13ක් සූදානම් කරලා තියෙනවා. මේ රතගාල් වලට ඔබගේ වාහන යොමු කරවන්න විශාල වශයෙන්ම මාර්ගවල රතවාහන නතරකොට වෙළඳසැල් වලට යෑමින් වැළකී අනිත් අයටද ඒ අවස්ථාව ලබා දීලා සියලු දෙනා තමන්ගේ රතවාහන සියල්ල මේ සූදානම් කරලා තියෙන රතගාල් වලට යොදවලා ඔවුන්ට ඒ ආරක්ෂාවක් දීලා තියෙනවා. ඔවුන්ගේ වාහන සඳහා එම වාහන ආරක්ෂාවට රතගාල් වලට යොදවලා ඔබගේ සංචාරයෙන් යොදවන ලෙස මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම තමයි අපරාධ විවිධ අපරාධකරුවන් සමහරට සිටින්නට පුළුවන්. නමුත් පොලිසිය ආරක්ෂාව තියෙනවා. ඒ ආරක්ෂාවත් සමග ඔබත් අවධානයෙන් සිටිනවා නම් තවත් වඩා හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි ගැට කපන්නන්, ඒ වගේම මේ ළමා අපයෝජකයන්, මේ වගේ පිටින් එන පුද්ගලයන් මෙවැනි කාවලල් වල මේ ප්‍රදේශවල ඉන්නවා. ඒක නිසා ඔවුන්ද ඔවුන්ගෙන්ද ඔබ ආරක්ෂා වීමට අපි නිලධාරී යොදලා හිටියත් ඔබගේ අවධානයත් යොමු කරන ලෙස මං ඉල්ලා සිටිනවා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, ඔබට යම්කිසි පැමිණිල්ලක් තියෙනවා නම් මුරපලවල් තියෙනවා මාර්ගය අයිනේ, මේ මුරපලට ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. එවිට එහි විශේෂ වාහනයක් සූදානම් කරලා තියෙනවා. ඒ වාහනයත් සමග ඔබට සහායට ඒ නිලධාරීන් ගේවි. මෙම සියලු කටයුතු සඳහා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ගේ උපදෙස් මේ වෙනකොට ලිඛිතව අපිට ලබා දීලා තියෙනවා. මෙම වසන්ත සැණකෙළිය සාර්ථක කර ගැනීමට, සාර්ථක රාජකාරියක් කිරීමට අවශ්‍ය සියලුම උපදෙස්.